යාපනයේ මේ ඔය සිංහල ශිෂ්‍ය වැඩිවීම සම්බන්ධයෙන් එවැනි එකක් තියෙනවා. එහෙ යන යාපනයේ යට යන සිංහල ශිෂ්‍යෝ වුණත් ඒගොල්ලෝ ඒ තරම් කල්පනා කරන්නේ නැතුව වුණත් ඒගොල්ලෝ හැසිරෙන්නේ යම් කිසි විදිහක මේ අර අර දැන් අපිට මේ යුද්ධයෙන් පස්සේ මේ අපිට අහිමි කරලා තිබුණ මේ සිංහල බෞද්ධයාගේ උරුම ප්‍රදේශයක් නැවත අත්පත් කර ගැනීම කියන මානසිකත්වයකින් තමයි හෙට යන්නේ. දැන් ඔය තමන්ගේ සංස්කෘතිකාංග එක ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා තමයි. නමුත් අර ඒක ඒක ඉදිරිපත් කරන විදිහට අරගොල්ලෝ හිතනවා මේ ඇවිල්ලා හදන්නේ මේ අර ඒ අපේ සංස්කෘතිය ගිලගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි වැදගත්. ඒක ඒ විදිහ තමයි ඒගොල්ලෝ දකින්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ යුද්ධයක් තිබුණා මේ සමාජ දෙක අතර දුරස්ථභාවයක් තිබුණා මේ වගේ අවස්ථාවක කොහොමද කටයුතු කළ යුත්තේ? සහ දැන් ඒ අයද මම එක උදාහරණයක් කරනවා ඒක ප්‍රශ්නෙම මමත් මැදිහත් වුණු නිසා. එක නේවාසිකාගාරයක කැන්ටිමක් තියෙනවා. ඒ කැන්ටිමේ දැන් සාමාන්‍යයෙන් දැන් යාපනයේ කෑම කන්න සිංහල ශිෂ්‍යෝ කැමති නැහැ. ඒ දින කෑම කන්න කැමති නැහැ.